සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද තවත් වීඩියෝයක් ගේනවා. ගේන්න විශේෂ කාරණාවක් තියෙනවා. මේ අද සමාජවාදී තරුණ සංගමයක් කොළඹ කොටුවේදී කරනවා උද්ඝෝෂණය පලස්තීනයේ වෙනුවෙන්. ඇත්තටම අපිට මාර හිනා මේ වෙනුවෙන් ලංකාවේ වෙන ප්‍රශ්න නැද්ද? ලංකාවේ ප්‍රශ්න වෙන වෙලාවල්වලදී මේ තරුණ සංගමයේ කොහෙදී අපි දැක්කානේ. උදාහරණයක් විදියට තුංගසිරි කියන්නේ බුදුන් වැඳීමේ වරදට සෞදියේදී මරණ දඬුවමට කැප් වෙලා හිටපු පුද්ගලෙක්. ඔහුව නිදහස් කරගද්දී ඔය කවුරුත් ඇවිල්ලා කතා කරේ නැහැ. ඊට පස්සේ ආයි එනකොට මේ පාස්කු ප්‍රහාරයේ වෙලාවේදී ඔය සමාජවාදීකාරු ටික කිව්වේ. හැබැයි ඒගොල්ලෝ උගත් බුද්ධිමත් දරුවෝ කියලා. හරි, ඒ කියන්නේ බෝම්බ ගැහුව සාරාල්ල උගත් බුද්ධිමත් දරුවෝ කියලා. ඉබ්‍රාහිම්ගේ ඒගොල්ලන්ගේ ජාතික ලැස්තුවේ හිටපු ඉබ්‍රාහිම්ගේ දරුවෝ ටික උගත් බුද්ධිමත් කියලා. ඒක නිසා තමයි පල්ලි වලට ඇවිල්ලා පුපුර ගත්තේ කියන මතවාදින් තමයි ඒගොල්ලෝ මාත් සාකච්ඡා තිබ්බේ. ඒක මේ ළඟදී වුණා පාකිස්තානයේදී. මේ කවුද ප්‍රියන්ත කුමාර දියවඩන කියලා පුද්ගලෙක් අමානුෂික ලෙස කුරිරු ලෙස ඝාත ගල් වලින් ගහලා, ඒක වීඩියෝ වලත් දැක්ක, ලෝකෙම කම්පා වුණු සිද්ධියක්. ඔහුට ගහලා මරුවා මේ අමානුෂික ලෙස. එතකොට ඒ මානුෂත්වයේ වෙනුවෙන් ඔය සමාජවාදී තරුණ සංගමය ආවේ නෑනේ. එතකොට අපි දැක්ක රිසානා කියලා මුස්ලිම් ජාති කාන්තාවක්, ඒ කාන්තාවගේ හිස ගසලා දැම්ම සෞදිදී. එතකොට ඔය ගොඩක් මුස්ලිම් සංවිධානමකුව නැහැ, ඒක ශරිය නීතිය හැනුව බෙල්ල කපන එක හරි කියලා. ඒ වෙනුවෙන් අපි විරුද්ධව කතා කළා සිංහල රාවේ ජාතික සංවිධානය හැටියට. ඒතර ඔය මේ පලස්තීනය වෙනුවෙන් සාධාරණත්වයේ ඉල්ලන සමාජවාදීකාරයෝ ටික ආවේ නැහනේ එතෙන්ට. ඇයි ඒ? ඊට පස්සේ අපි දැක්ක ලංකාවේ වතුකරේ දෙමළ ජාතික තරුණයා කිශාල්නි කියලා බදුදීන් ගිනිවසේදී අමානුෂික ලෙස පිළිස්සී ඝාතනයට ලක් වී තිබුණා. ඒක ඒ පිළිබඳ සමාජයේ දැටි මතවාදයක් ගියා. ඒක මිනිමෙරුමක් කියලා එක එක විදියට ගියා. එතකොට ඒ දැරවිය වෙනුවෙන් ඔය සමාජවාදී කාර්යෝ ටික ආවේ නැහනේ මේ සාධාරණ ඉල්ල. මොකද මේ පලස්තීනයේ වෙනුවෙන් කතා කරන්නේ. දැන් මේකේ තව දෙයක් තියෙනවානේ. ඊශ්‍රායල් වගේ රටවල් වලට ලංකාවේ මිනිසුන්ට හොඳ පිළිගැනීමක් තියෙනවා. ලංකාවේ මිනිසුන්ව එහෙට ගන්නවා වැඩි රැකියා අවස්ථා සඳහා. ඒ කියන්නේ සෞදි වගේ රටවල් වලට ගිහිල්ලා මේ මෙහෙකාර සේවයටම නෙමෙයි හොඳ රැකියා අවස්ථා වලට ලංකාවේ හෙදියන් විශාල ප්‍රමාණයක් ගන්නවා. එතකොට මේ අපිට කිසිම දෙයක් නැතුව ලංකාවේ අර අහක යන නයි ගෙනල්ලා රෙද්දාසේ දාන්න මේ සමාජවාදී කාර්යයන් දෙන ඕමනා මොකද්ද? ඈ, එතකොට මේ සෞදි වගේ රටවල්, එතකොට මේ පලස්තීනයේ වගේ තස්තවාදී වපුරෝන මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කරන රටවල් වෙනුවෙන් කඳුළු සලන්නේ ඇයි? ඈ, ඊශ්‍රායලයට, ඊශ්‍රායලයේ වගේ රටවල්, සාමකාමී රටවල්, ඊශ්‍රායලයේ වගේ රටවල්. එතකොට ඒ රටවල් අපිත් එක්ක තරහ කරන්න මේකට ඕනේ. මේක බෞද්ධයන් ඉලක්ක කරගෙන බෞද්ධයන්ගේ තියෙන සිංහල බෞද්ධයන්ගේ සූක්ෂම ලෙස ඔවුන්ගේ මතවාදයේ ඔවුන් සමූල ඝාතනය කරන මේ මිහිතලෙන් ඉවත් කරලා දාන්න, මිහිතලෙන් වඳ කරලා දාන්න කරන මේ සමාජවාදී කූට උපක්‍රම වලට හසු වෙන්න එපා. ඒ කූට උපක්‍රම අපි තේරුම් ගන්න ඕනේ. මම මේ කලින් පෙළට ඔබට දෙයක් කිව්වා. වැඩි දෙයක් කියන්නේ නැහැ. ඔයාලා ඒ දේ මනසින් හිතන්න. ඇයි එහෙම වෙන්නේ කියලා. අපි රැල්ලට යන්න කලින්, වැල්ලට එන්න කලින් හරියට මනසෙන් හිතන්න. එහෙම නැත්නම් අපිට වෙන්නේ ලොකු අමාරුවකට එන්න. සිංහලයන් සම්මුල ඝාතනයේ වේ මිහිතලෙන් ඒකට අත්පොත් තියන්න ඔබ සූදානම් වෙන්න එපා කියලා ඉල්ලා සිටින ස්තුතියි.